සෝත කියන්නේ අහනවා ඇහෙනවා. ඕදාහත කියන්නේ මනා අවධානයෙන් හොඳට කන් යොමු කරගෙනම බණ අහන්න දක්ෂ වෙන්නට ඕන. තුන්වෙනි කාරණය අඤ්ඤාය චිත්තං උපට්ඨපේති. මම මේ ධර්මයේ තේරුම් ගන්න වටහා ගන්න මගේ ජීවිතයට මං ගලප ගන්නවා කියලා දැඩි අදිෂ්ඨානයක් හිතේ පිහිටවාගෙන බණ අහන්න ඕනේ. හතරවෙනි කාරණේ තමයි අත්ථං ගන්හාති කියනවා. ධර්ම දේශනාවකදී වැදගත් ධර්ම කරුණු මතක තියාගන්න. ඒවේ අර්ථ ග්‍රහණී කරගන්න දක්ෂ වෙන්නට ඕන. පස්වෙනි එක අනත්තං රිංචති. බණ අහනකොට අනවශ්‍ය දේවල් සියල්ල හිතෙන් බැහැර කරන්නත් ඕන. ඔන්න ඔය කරුණු කීපේ මතකේ තියාගෙන මේ ධර්ම කරුණු ටික ශ්‍රවණී කරලා තුනුරුවන් ගැන ධර්මයේ ගැන හිත පහදවාගෙන ජීවිතයට ධර්මයේ ගලප ගන්න උත්සාහයක් ගමු. පින්තුනි ධර්මයේ සඳහන් වෙනවා දැන් බලන්න බිම්බිසාර රජුරෝ ගැන ඔබ අහලා තියෙනවා. බිම්බිසාර රජුරෝ කියන්නේ සෝවාන් වෙච්ච කෙනෙක්. හැබැයි බිම්බිසාර රජුරවන්ට සෝවාන් වෙන්න පින තිබ්බත් බුද්ධ ප්‍රමුඛ සංඝයා වෙනුවෙන් පළවෙනි ආරාමය හදලා පූජා කරපු කෙනා. තමන්ගේ උයන තමයි කුටි සෙනසුන් හදලා ආරාමයක් හැටියට බුද්ධ ප්‍රමුඛ සංඝයාට පූජා කරේ. එතකොට බුද්ධ ශාසනීයකදී ප්‍රථම ආරාමයක් කරලා පළවෙනියටම බුදු කෙනෙකුට පූජා කරන්නත් පින තිබ්බා. බුද්ධ ප්‍රමුඛ සංඝයාටම දන් දුන්නා. හැබැයි මේ විදිහේ පින්කම් කරාට ධර්මාවබෝධයට පින තිබ්බත් සසර වෛරක්කාරීකාව දරුවෙක් හැටියට පලිගන්න මාපු ආත්මය. ඒ නිසා මේ දරුවා කුසට ආපු වෙලාවෙම දේවියට ඇති වුණේ අමුතු ආසාවක්. තමන්ගේ ස්වාමියා දකින්නකොට අර ආදරේ වගේම ස්වාමියා දකින්නකොට අර කුසේ ඉන්න දරුවගේ වෛරෙන් සිතුවිල්ලක් හිතට ඇති වෙනවා. මට මේ ස්වාමියාගේ උරහිස පළල ලී ටිකක් බොන්න තියෙනවා නම් කියලා හිතෙනවා. ඒක තමයි ඇති වෙච්ච දොළ දුක. ස්වාමියාගේ උරහිස පළල ලී බොන්න ආසාවක් ඇති වුණා. දැන් ඕක කියන්න පුළුවන් දෙයක්ද? කියා ගන්න බෑ. දේවිය කල්පනා කරා මම මැරුණත් කමක් නෑ, මම මේක කියන්නේ. ඉතින් රජ්ජුරුව බැලුවා මේ ටික දවසක් යනකොට දැන් දරුවා ලැබෙන්න ඉන්න දේවිය ඇදිලා යනවා, කෙට්ටු වෙනවා, මලානික වෙලා යනවා. ඉතින් රජ්ජුරුව අහනවා දේවිය ඕන දෙයක් කියන්න. මම මගද සීනිය බිම්බිසාර රජ්ජුරුව. මට කරන්න බැරි දෙයක් නෑ, මම වෙනත් රාජ්‍යකින් හරි ආස කරන දෙයක් ගෙනත් දෙන්නම් කියන. නෑ නෑ මම මැරිලා ගිය දෙන් කීකේ හිටියා. අන්තිමට රජ්ජුරුව පරිවාර කාන්තාවන් ලවා උපක්‍රමශීලීව දැනගත්තා. මොකක්ද ඇති වෙන දොළ දුක කියලා. ඒ වෙලාවේ සුවාන් වෙච්ච රජ්ජුරුව ඒ වෙලාවේම දේවිය ළඟට ගිහිල්ලා මගුල් කඩුව අරගෙන තමන්ගේ උරහිස දේවිය ඉස්සරහදීම උරහිස කඩුවෙන් සිදුරු කරලා ගලන ලේ ටික එහෙම එකතු කරලා දුන්න ගොට්ටකට. අර ගොට්ටේ තියෙන ලේ ටික බීගෙන බීගෙන ගියා දොළ දුකට. තමන්ගේ ස්වාමියාගේ ඒ ලේ ටික බීවට පස්සේ තමයි දොළ දුක සංසිඳුනේ. මේ සිදුවීම දැනගත්ත මිනිස්සු අනාවැකි කියන අය හැමෝම කියන්න ගත්තා ඔයනම් උපදින්න ඉන්නේ රජ්ජුරුවන්ගේ හතුරෙක්. මව් කුසේදිමයි නම වැටුනේ. අජාත කියන්නේ නූපන්. සත්ත කියන්නේ සතුරා. අජාත සත්ත නූපන් සතුරා කියන නම තමයි මව් කුසේදිම මිනිස්සු කියන්න ගත්තේ. එතකොට ඒ නම තමයි භාවිතාවට වැටුනේ. එතකොට බලන්න දැන් බිම්බිසාර රජුරුවන්ගෙන් අපිට හොඳ උදාහරණ ටිකක් ගන්න පුළුවන්. දැන් මේ රජුරුව මේ දරුව බොහෝම ආදරෙන් හදා වඩා ගත්තා. හැබැයි තරුණ වයසේ ඉනකොටම අහුණා පාප මිත්‍රයන්ට. රජකම ඉල්ලුවා. ඉල්ලපු ගමන් රජකම දුන්නා. ඊට පස්සේ උපදේශක් හම්බුණා. උපදේශකයාගෙන් උපදෙස හම්බුණා. ඔය රජකම දුන්නට රජකමට ආසාවක් නැතුව නෙමෙයි, ඕක කුමන්ත්‍රණයක් වෙන්න පුළුවන්. ඒ නිසා නිදැල්ලේ තියන්න එපා, හිර කරන්නයි කිය.
අන්තිමට රජ්ජුරුවන්ව හිර කරා. ඔබ දඹදිව ගියා නම් රජ්ජුරුව හිර කරපු හිර කුටිය තිබ්බ තැන තියෙනවා රජගහ නුවර. ඒක දකින්න පුළුවන්. පුංචි හිර කුටියක ලොකු තාප්පයක් දාලා මැද තමයි හිර කුටිය. මේ පුංචි කුටියක් ඇතුලේ හිර කරලා තිබ්බා. දන්වැල් දාලා කුටිය ඇතුලේ තියලා තිබ්බා. දැන් කන්න දෙන්නේ නැහැ. බැලුවා කාලයක් ගිහිල්ලා උපක්‍රමයක් කල්පනා කරා. දැන් මේක දිගට තියන්නත් බෑනේ. කන්න නොදීම මැරෙන්න අරින්න හිතුවා. හැබැයි මුලදී දේවියට බලන්න යන්න දුන්නා. අනේ මොකද දේවිය කරේ? තමන් බත් මුලක් හොරෙන් ඉනේ ගහගෙන යනවා. ඒක අහු වුණා. අන්තිමට තමන්ට කන්න දෙන බත් ටික අඹරලා ඇඟේ ගාගෙන සලුවකින් වහගෙන යනවා. එහෙමයි ස්වාමියාට ආදරෙන් ජීවත් කරවන්න උත්සාහයක් ගත්තේ. ඒකත් අහු වුණා. අන්තිමට කාටවත් බලන්න යන්නවත් දෙන්නේ නෑ දැන්. අර හිර කුටියේ ඇතුලේ වහලා කන්න දෙන්නෙත් නෑ තියලා තියෙන. දැන් හිතන්න ඔය වගේ දෙයක් වුණොත් දැන් මේ සාමාන්‍ය මිනිහෙක් නෙමෙයිනේ රජෙක්නේ. එතකොට රජකම් කරපු රටක් පාලනය කරපු රජ කෙනෙකුට කන්න නොදී මේ පිටහතුරෙක් නම් ඒත් කමක් නැන්නේ. තමන්ගෙම දරුවා මෙච්චර ආදරෙන් හදා වඩාගත් දරුවා කන්න නොදී හිර කරලා තියෙනකොට වෙන කෙනෙකුට නම් ධර්මයේ සිහි වෙනවද? බුදුගුණ සිහි වෙනවද? නෑ. හැබැයි ධර්මයේ දියුණු කරගත්ත කෙනාගේ ස්වභාවයේ බිම්බිසා රජුරවන්ට ඒ හිර කුටියේ කවුළුවෙන් ඈතට බලනකොට පේනවා ගිජ්ජකූට පර්වතයේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ගන්ධ කුටිය තියෙන තැන පේනවා ලාවට. ඈතින් පේනවා පොඩියට. ඒ දිහා බලාගෙන වැඳ ගන්නවා. වැඳගෙන බුදුගුණ සිහි කරනවා. බුදුරජාණන් වහන්සේ කාන්ති මරහං සම්මා සම්බුද්දයි විඥාචන සම්පන්නයි සුගතෝ ලෝකවිදූ කියලා බුදුගුණ හිතනවා. ඊළඟට රජ්ජුරුව හිතෙනවා අනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොච්චරනම් සත්‍යක්ද? ඉපදීම දුකයි කියලා නේද උන්වහන්සේ දේශනා කරේ? ඉපදිච්ච නිසා නේද මම මේ දුක් විඳින්නේ? මේ ධර්මේ නම් ඒ කාන්තීම ස්වාක්ඛාතයි සම්දිත්තිකයි අකාලිකයි කියලා ධර්මයේ සිහි කර. දැන් ඕක හිතනවද වෙන කෙනෙකුට? ඉපදිච්ච නිසා නේද මේ දුක් විඳින්නේ කියලා හිතෙනවද වෙන කෙනෙකුට? නෑ. ඇයි අපිට මෙහෙම වෙන්නේ කියලානේ අහන්නේ නේ? අපි මෙච්චර දන් දෙනවා, මෙච්චර පිංකම් කරනවා, අපිටමයි කියන මේ කරදර. අච්චර පහුකාරියෝ අර යස අගේට ඉන්නවා. මුන්ට කිසි කරදරයක් නැහැ කියලා හිතන්නේ සමහරුනේ. හැබැයි ධර්මය දියුණු කරගත්ත කෙනා අන්න ධර්මයට ගලපන හැටි. දැන් හිතන්න සාමාන්‍යයෙන් තුනුරුවන් ගැන සද්ධාාවක් නැතුව පිංකම් කරපු මිනිස්සෙක් නම් ඔහොම කරදර බහදා එනකොට කරපු පිනටම ගරහන් නැද්ද? තමන් දීපු දාණයටම බනිනවා අනිත් පැත්තට. මම ආරාමිකුත් කරලා පූජා කරා. මොකද්ද මට මේ වෙච්ච හිණේ කියලා නෙහන්නේ වෙන කෙනෙක් නා. මෙච්චර බුදුහාමුදුරන්ට දන් දීලා ආරාමයක් කරලා දීලා මට මොකද්ද මේ වෙච්ච කරදරේ? කෝමෝ විපාක කියලා නෙහන්නේ. රජ්ජුරුව බලන්න ධර්මයට ගලපපු හැටි. රජ්ජුරුව හිතුවේ නෑ ඇයි මට මෙහෙම වෙන්නේ, මම මෙච්චර පින්කම් කරලා කියලා නෙමෙයි හිතුවේ. ඉපදීම දුකයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය කොච්චරනම් සත්‍යක්ද? ඉපදිච්ච නිසා නේද මම මේ දුක් විඳින්නේ කියලා ධර්මයට ගැලපුවා. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉපදීම නිසා ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස මේ සියලු දුක් දොම්නස් ඉපදීම නිසා හටගන්නවා. කොහේ ඉපදුනත් ওই ටික ලැබෙනවා. එතකොට ඉපදීම දුකයි කියලා දේශනා කරපු බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අන්න රජ්ජුරුව ඒ තරම් තීරණාත්මක වේලාවක රජ්ජුරුවන්ට ඒ තරම් වදහිංසා ලැබෙන කොටත් රජ්ජුරුව ධර්මයට ගැලපුවා. එහෙම ගලප ගලප ධර්මයේ සිහි කරනවා, මරණ සතිය වඩනවා, අනිත්‍ය සංඥා වඩනවා, ධර්ම මානසිකාරයේ දෙනවා, ධර්මයේම සිහි කර කර හිටියා. අන්තිමට බැලුවා දැන් දවස් 2 3 ගෙවෙනවා. කන්න දින ක්‍රමීකුත් නැහැ, කෑම යවන්නෙත් නැහැ, හැබැයි මැරෙන්නෙත් නැහැ. ගියා උපදේශයක් ගන්න උපදේශකයා. කවුද උපදේශකයා? දේවදත්ත හාමුදුරුවනේ. ගිහිල්ලා උපදේශයක් ඉල්ලුවා. බලන්න කීවා මේ මෙච්චර කන්න දීලත් නැහැ, මැරෙන්නෙත් නැහැ කියෝ බිම්බිසාර රජුරුව. ඒ විලී අජාසත් රජුරුවන්ට උපදේශයක් දුන්නා. එහෙමනම් වද දීලම මරන්නයි කියෝ.
ඊට පස්සේ මොකද කරේ? කකුල් පලලා ලුණු දාලා ගිනි පොකුරුට ඇවිත් දෙව්වා කියන. දැන් හිතන්න පොඩි වදහිංසාවක්ද මේ කරන්න කියලා නේ? කකුල් පලලා ලුණු දාලා ගිනි පොකුරුට ඇවිත් දෝනෝ. ඒ තරම් වදහිංසා කරද්දි කරද්දිවත් ධර්මයේම සිහි කරගත්තා. දැන් බලන්න වෙන කෙනෙකුට නම් දරුවෙක් ගැන කොච්චර වෛරයක් ඇති වෙනවද නේ? මම ඌට ඉගැන්වුවේ මෙහිමයි, කන්න දුන්නේ මෙහිමයි, මෙච්චර කරලත් මට මේ දෙන වද කියලානේ වෙන කෙනෙක් හිතන්නේ නේ? අච්චර වද හිංසා කරත් දරුවා ගැන වෛරයක් ඇති කරගත්තෙත් නෑ. වද දෙන මිනිස්සු ගැන වෛර බැන්දෙත් නෑ. හිතුවේ ඉපදීම නිසයි මේ දුක් කරදර ඇතිවේ. ඉපදීම ප්‍රහාණය කිරීමමයි දුකෙන් මිදෙන්න හේතුව කියලා ධර්මයේ සිහි කරගත්. එහෙම වද දුන්නා, වද දුන්නා, වද දීලම මැරුවා. මරණින් මත්තේ නින්දෙන් පිබිදියා වගේ දිව්‍ය ලෝකේ ඉපදුනා ජනවසබ නමින් දෙවි කෙනෙක් වෙලා චාතුම් මහරාජික දෙව්ලොව වෛශ්‍රවණ දෙවියන් යටතේ කටයුතු කරන ජනවසබ නමින් දේවතාවෙක් වෙලා දෙව්ලොව පහළ වුණා. දවසක් බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ වැඩ ඉන්නකොට රාත්‍රී මැදියම් යාමේ මුළු පර්වතයම ආලෝකමත් කරගෙන විශාල ආලෝකයක් මවාගෙන ආපු දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කියනවා, ස්වාමීනි මම තමයි කිව ජනවසබ, මමයි කිව ජනවසබ දෙවියා. මෙහෙම කියලා දිව්‍ය ලෝකේ දීර්ඝ විස්තරයක් කියනවා. ඒ විස්තරේ තියෙන බොහොම ලස්සන කතාවක් කියනවා. මේක තියෙනවා දීඝනිකාය ජනවසබ සූත්‍රේ. ස්වාමීනි පොයි දවස්වලට දෙවිවරු සුධර්මා කියන දිව්‍ය සභාවට එකතු වෙනවා කියන. සතරවරම් දෙවියන් හතර පැත්තෙන් තමන්ගේ සීනාව රැස් කරගෙන දෙව්පිරිස් පිරිවරාගෙන සුධර්මා දිව්‍ය සභාවට වඩිනවා කියන. ඒ වගේම චාතුම් මහරාජික තාවති සාදී අනෙක් දෙවිවරුත් ඇවිල්ලා සුධර්මා දිව්‍ය සභාවේ තම තමන්ගේ පුණ්‍යානුභාවයන්ගේ විදිහට පෙළට වාඩි වෙනවා කියන. දෙවිවරු රැස් වෙනකොට පොයේ දවසට දෙවියන්ට බණ කියන්න අනාගාමී වෙච්ච බ්‍රහ්ම දෙවි කෙනෙක් සනන්ත කුමාර කියලා බ්‍රහ්ම දේවතාවෙක් සුද්ධාවාස බඹලව ඉඳන් දිව්‍ය ලෝකෙට එනවා කියන බණ කියලා. ඉතින් කියලා කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි පොයේ දවසට සුධර්මා දිව්‍ය සභාවේ සාකච්ඡා කරන්නේ සතර සතිපට්ඨානෙ ගැනයි කියන. අපි පොයේ දවසට සුධර්මා දිව්‍ය සභාවේ බණහන්නේ සතර සම්‍යප්පදාන වීරිය ගැනමයි කියන. සතර ඍද්ධිපාද, පංචේන්ද්‍රිය, පංචබල, සප්තබොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගේ මේවා ගැන තමයි කියනවා අපි දිව්‍ය ලෝකේ කතා කරන්නේ. ඒ විදිහේ කතාවක් කියලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ විතරක් නෙමෙයි. ඒ දෙවියන් අතර manuss ලෝකෙදී තුනුරුවන් ගැන සද්ධාව දියුණු කරලා, සීලය දියුණු කරලා, දහම් දැනුම, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥාව දියුණු කරලා දෙව්ලෝ ඉපදිච්ච දෙවිවරු අනෙක් සියලු දෙවියන් අභිබවා ශරීර වර්ණයෙන් තේජසින් බැබලෙනවා කියන. මෙහෙම කියලා බුදුරජාන් වහන්සේ ඉතින් අහනවා, ජනවසබ දැන් ඔබ දිව්‍ය ලෝකෙ ඉපදිලා ඔබේ උත්සාහය මොකක්ද? ඔබේ අරමුණ? ස්වාමීනි මං දැන් සකදාගාමි වෙන්න වීරිය වඩනවා කියන. ඔය කරුණු ටික කිව්වා, වන්දනා කරා. ස්වාමීනි මට දැන් රාජකාරි වගේක් පැවරිලා තියෙනවා කියලා වැන්දා අතුරුදහන් වෙලා ගියා. ඉතින් පසුවදා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා රැස් කරලා සංඝ පිරිසට කියනවා, මහණෙනි ඊයේ රාත්‍රී මේ වගේ දෙවි කෙනෙක් මුළු ගිජ්ජකූට පර්වතයෙන් බබලවාගෙන ගන්ධ කුටියට පැමිණිලා මම තමයි ජනවසබ, මම තමයි ජනවසබ කියලා මෙහෙම කතාවක් කීවා කිව්. ඒ නම කියනකොටම ඉස්සරහා ඉඳන් ආනන්ද හාමුදුරුව වැඳගෙන නැකිට්ටා. නැකිටලා කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට අවසරයි. ඔය නම් එකත් එකටම ජනවසබ නමින් එන්නේ නැත්තේ බිම්බිසාර රජුරුවම තමයි කියලා මට හිතෙනවා කියු. බුදුරජාන් වහන්සේ අහනවා, ආනන්ද කොහොමද ඔබ ওই ඉලක්කෙට හිතුවේ කියලා? ස්වාමිනි මට එහෙම හිතුණයි කියු. බුදුරජාන් වහන්සේ වදලා, ආනන්ද ඔබ හරියට හරි කියු. ඉලක්කෙට හිතුවා කියු. ඊ රාත්‍රී ජනවසබ නමින් පෙනී හිටියේ වෙන කවුරුත් නෙමෙයි බිම්බිසාර රජුරුවම තමයි කියු. එතකොට බලන්න ඒ තරම් වදහිංසා දීලා මැරුණත් කොහෙද ගියේ? දිව්‍ය ලෝකේ කියලා. අන්න ධර්මයේ දියුණු කරගත්ත කෙනා ජීවිතේ ඕනෑම අවස්ථාවක, තීරණාත්මක අවස්ථාවක ධර්මයේ සිහි කරගන්න දක්ෂයි.
ධර්මී මෙනෙහි කරගන්න දක්ෂයි. ඒ නිසා ජීවිතේ මොන තරම් කරදර බාධා තිබුණත් ධර්මී ඉල්ලෙනවා. ධර්මයේ දන්නේ නැති කෙනාට ධර්මයේ සිහි කරගන්න බෑ. ඒකිනා දැන් සාමාන්‍ය හිතන්න නිකන් ඔබම හිතන්නනේ වර්තමානයේ මේ බණහන සිල් ගන්න පින්කම් කරන පාසක අම්ම කෙනෙකුට හරි කාට හරි පාසක මහත්තයෙකුට හරි උහුම දෙයක් වුණා නම් නේ එච්චර නෑ නිකන් කාම්බරයකට දාලා කන්න නොදී දරුවෙක් දොර වහලා තියෙන උහුම හිටපන් කියලා බැනලා දැන් බුදුගුණ සිහි වෙයිද ධර්මීය සිහි වෙයිද ඉපදීම නිසා නේද මම මේ දුක් විඳින්න කියලා මතක් කිනවද ඒක සිහි වෙන්නේ නෑනේ එතකොටනේ හැබැයි බිම්බිසාර රජුරවන්ට අච්චර කන්න නොදී හිර කුටියක දාලා වද දෙනකොටත් බුදු ගුණ සිහි කරා ධර්මී ගුණ සිහි කරා සංඝ ගුණ සිහි කරා අනිත්‍ය සංඥාව වැඩුවා මරණ සතිය වැඩුවා එතකොට අපිට පේනවා ධර්මීය හරියට අල්ලපු කෙනා මොන තරම් තීරණාත්මක වේලාවක වුණත් ධර්මී අතහරින්නේ නැහැ ධර්මීයම එල්ලිලා ඉන්න දැන් හිතන්න ඔබ දන්නවනේ මේ සාමාවතී ඇතුළු 500ක් දෙනාගෙන දන්නවනේ නේ එතකොට සාමාවතී ඇතුළු 500ක් පිරිස මේ භික්ෂුණීන් වහන්සේලාද බිසෝවරු උදේනි රජ්ජුරුවන්ගේ අන්තප්පුරේ හිටපු බිසෝවරු ටික හැබැයි මොන තරම් ධර්මයක් පුරුදු කරාද කියන්නේ අර මාගන්දියා වෛර බැඳගෙන ගිනි තිබ්බ ගොඩ නැගිල්ලට ගොඩ නැගිල්ලත් එක්කම පිච්චිලා යන්න 500ක් පිරිස කොටු කරලා ගිනි තිබ්බා දැන් වෙන කෙනෙක් නම් මාගන්දියාට ශාප කරගෙන බැනගෙන අරකෙන් පණින්න නඟලයි කෑ ගහයි හූතියයි බේරගනියෝ කිය එහෙම නෙනි හැබැයි සාමාවතිය අර 500ක් දෙනාට කියනවා නැගනිවරුනි අපිට දැන් බේරෙන්න අතක් නැහැ කියනවා අපි තව ටික වෙලාවකින් මේ ගොඩ නැගිල්ලත් එක්කම කර වෙලා යයි කියනවා හැබැයි අපිට වටිනාම දෙයක් තියෙනවා ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒ ධර්මයේ සිහි කරගන්න කියෝ ඒ ධර්මී මෙනෙහි කරන්න මෛත්‍රිය වඩන්න කියෝ ගිනි තියපු අය ගැනවත් වද හිංසා කරන අය ගැනවත් අපට වෛර කරන අය ගැනවත් වෛරසිතක් උපදවන්න එපා කියෝ ගින්නෙන් පිච්චෙනකොට යම් වේදනාවක් ඇති වෙනවද ඒ තුල හිත පිහිටෝලා වේදනානුපස්සනාව වඩන්න කියෝ 500ම වාඩි වුණා අර ගිනි ගන්න ගොඩ නැගිල්ල ඇතුලේ 500ම ධර්මී මෙනෙහි කරා භාවනා කරා 500ම ගොඩ නැගිල්ලත් එක්කම කර වෙලා පිච්චිලා ගියා හැබැයි 500 දෙනාම අනාගාමි වෙලා සුද්ධවාස බඹලව ඉපදුනා කියලා ධර්මයේ තියෙනවා ඒක බුද්ධ දේශනාවේ තියෙනවා මිසක් නැත් වර්තමානයේ වුණා නම් පිළිගන්නවෙනේ එතකොට බුද්ධ දේශනාවෙම තියෙන නිසා පිට පේනවා එහෙමනම් හරියටම ධර්මිය අල්ලලම අනාගාමි වුණා එතකොට බලන්න ඒ තරම් ගිනි ගන්න වෙලාවෙත් ගොඩ නැගිල්ල ගිනි ගනිද්දි ධර්මයේ සිහි කර ගන්න තරම් හැකියාව තිබුණා. එතකොට අපිට පේනවා ඕනෙම තීරණාත්මක වෙලාවක බිම්බිසාර රජුරවන්ට අච්චර වද දෙනකොටත් ධර්මයේ සිහි කරා. ගොඩ නැගිල්ල ගිනි ගන්නකොට ගින්නෙන් පිච්චිලා කොටු වෙච්ච වෙලාවේ ධර්මයේ සිහි කළ ධර්මය අවබෝධ කරගත්. අන්න ඒ නිසා පින්වතුනි ජීවිතේ කොච්චර ප්‍රශ්න ගැටලු අමාරුකම් අගහිඟකම් මොනවා තිබුණත් හැම වෙලාවෙම ධර්මයේ ගලප ගන්න උත්සාහයක් ගන්න. එහෙම අපි ධර්මයේ දියුණු කරගත්තේ නැත්නම් ප්‍රමාදයට පත් වුණොත් බොහෝ වෙලාවට ප්‍රමාදයි. අපිට හිතෙන්නේ අපස්සේ බැරියේ තව කල් තියෙනවනේ. මේ වැඩ තියෙනවා. අපිට නිදහසට කරුණු තියෙනවනේ. අපිට ළමයින්ගේ වැඩ තියෙනවා. ගෙවල් වල වැඩ තියෙනවා. යුතුකම් තියෙනවා මේ රස්සාවල් එක්ක මේවා කරන්න බෑ පස්සේ පුළුවන් මේ ඔක්කොම ඉවර කරලා පුළුවන් එතකොට එහෙම අපි අනාගතයට දානවා හැබැයි ඔහොම අපි අනාගතයට දදා ගියා කියලා කවදාවත් අපිට ඒ දවසේ එනවද එන්නේ නෑ ඒක නිකන් අර බාලගිරි දෝෂේ වගේ එකක් අද නොවේ හෙට මැරෙනකම්ම පස්සේ තමයි ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වන කුසීත වස්තු කියලා දේශනාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ ලෝකේ කුසීත පුද්ගලයා හැම දෙයකටම කුසීතයි කියෝ. රස්සාවක් කරන්න ගියත් එහෙමයි. ව්‍යාපාරයක් පටන් ගත්තත් එහෙමයි. භාවනා කරන්න ගියත් මිනිස්සයයි එහෙමයි. බණක් අහන්න යන් කීවත් කුසීතයි. සීල් ගන්න යන් කීවත් කුසීසයි.
ඒක කොහොමද කියන්නේ බුදුරජාන් වහන්සේ මේ කුසීත වස්තු කියන දේශනාවේ පෙන්නනවා මෙන්න මේ වගේ තමයි කියන ඔහු කල්පනා කරත් දැන් හිතන්න මේ කුසීත පුද්ගලයාට බුදුරජාන් වහන්සේ වදාලා දැන් හෙට දුර ඈත ගමනක් යෙදිලා තිනෝ යන්න දැන් ගමන යන්නේ කවද්ද හෙට යන්නේ හෙට තියෙන්නේ දැන් ඔහු අද ඉඳන්ම කල්පනා කරන අප්පා හෙට මට ලොකු දුරක් යන්න තිනවා දුර ඈත ගමනක් ඒ නිසා අදම ටිකක් විවේක ගන්න ඕන කියලා නිදා ගන්නවා කියන ගමන තියෙන්නේ හෙට කලින් ඉඳන්ම ඒකට නිදා ගන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා දැන් මේ ගමන ගිහිලා එනවා ආපු ගමම මොකද කරන්නේ අපෝ තිහෙට්ටුව මහන්සිය ලොකු ගමනක් ගියේ කියලා ආපු ගාම පණිනව ඇඳට අන්න කුසීත කෙනාගේ ස්වභාවය මොනවා හෝ හේතුවක් හොය හොයා කුසීතකමට ඇදෙනවා කියන ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා කුසීත කෙනාට මොනවා හරි වැඩක් කරන්න තියෙනවා අපි හිතමු මොනවා හරි gedara සුද්ධ කරන්න හරි තියෙනවා කියලා වැඩක් දැන් හිත ලොකු වැඩක් ඒ ගැන හිතලම කලින් මොකද කරන්නේ මේක මහා ලොකු බරපතල වැඩක් දවසම මහන්සි වෙන්න වෙන දෙයක් ඒ නිසා අද ටිකක් විවේක ගන්න ඕන කියලා ඔන්න ඊට කලින්ම කුසීත වෙලා ඒ ගැන හිත හිත නිදා ගන්නවා කියන වැඩේ කරපු ගමන් අම්මෝ මහන්සි හරිම අමාරු යකට රිදෙනවා කියලා වැඩේ පිටින් දාලා නිදා ගන්නවා කියන ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඔය විතරක් නෙමෙයි කුසීත පුද්ගලයාට ලෙඩක් හැදෙනවා දැන් අසනීපයක් හැදුනට පස්සේ යන්තම් ඔළුවේ කැක්කුමක් හැදුනත් පොඩි උණක් හැදුනත් පොඩි අසනීපයක් ආවත් ලෙඩේ පිටින් දාලා අම්මෝ සනීප නැහැ මට දැන් කියලා ඒ පිටින් දාලා නිදා ගන්නවා කියන ඊළඟට බුදුරජාන් වහන්සේ වදාළ දැන් කුසීත පුද්ගලයාගේ ලෙඩේ හොඳයි හොඳ වෙච්ච ගමන් හිතනවලු දැන් අසනීපේ යන්තම් සනීප වුණා විතරයි ටිකක් විවේක ගන්න ඕන රෙස්ට් කරන්න ඕන නැත්නම් ආයෙමත් ඇඟට පණනේ කියලා ලෙඩේ හොඳ වුණත් නිදා ගන්න ක්‍රමයක් හොයනවා කිය. බලන්න බුදුරජාණන් වහන්සේ අපි දිහා බලාගෙන ඉන්නා වගේ කියන හැටිනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි කුසීත පුද්ගලයා ඒ විතරක් නෙමෙයි හරියට කන්න ටික හම්බුන්නේ නැහැ කියලා හිතන එදා වේලට එච්චර හිතේ හැටියට නැහැ. කෑවේ පොඩ්ඩයි කියලා හිතන. දැන් මේකම හිතනවලු අද හරියට කන්නත් නැහැ ඇඟට පණත් නැහැ නිකන් කියලා අර කෑම එක පිටින් දාලා නිදිනවලු ඊළඟට බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි දැන් කුසීත කෙනාට ඊළඟ දවසේ හොඳට කන්න හම්බෙනවා දැන් ඇති තරම් කනවා කෑවට පස්සේ මොකද කෑම පිටින් තියෙනවා අද කෑව වැඩි නිකන් ස්මෘතතාවට වගේ නිකන් කෑව වැඩි වුණා කියලා ඒක පිටින් දාලා නිදා ගන්නවලු එතකොට බලන්න මේ කුසීත පුද්ගලයා හැම වෙලාවෙම සාධාරණ හේතු ඉදිරිපත් කර කර ඇදෙන්නේ කොතනටද කුසීතකමට හේතු තියෙනවා කියන්න දේවල් තියෙන ඕන තරම් මොනවා හරි හේතු ඉදිරිපත් කර කර කුසීතකමට ඇදෙනවා ඔය වගේම තමයි ගොඩක් දෙනෙකුට භාවනාවක් කරන්න කියොත් අපිට වෙලාවක් නැහැ අපිට අනේ වැඩ තියෙනවා අපිට වෙලාවක් නැහැ කියන දැන් හිතන්න නිකන් අවංකවම හිතන්න මෙහෙම වෙලාවක් නැහැ කිමු. ඒ කරුණුත් අහගෙන ඉන්නකොට නිකන් අපිට හිතෙනවා නැත්ත තමයි ඉතින් ඒ කීවට වෙලාවක් නැහැ තමයි කියලා හිතෙනවන්නේ. එහෙම හිතනවා. දැන් ඔබට හදිස්සියෙම කෝල් එකක් හරි එනවා මොන බැංකුවකින්. ඔන්න ගිණුමකින් හරි ටිකට් එකක් ඇදිලා දැන්. දැන් යන්න සිංගප්පූරු හරි ඩුබායි හරි බැංකොක් හරි යන්න සතියක් ටිකට් එකක් කෑම බීම හෝටල් සියලු පහසුකම් සහිතව පවුලේ ඔක්කොටම දැන් පැනලා යන්නේ නැද්ද? දැන් අර නැති විවේකී නැති වෙලාවල් ඔක්කොම තියෙනවා. නිමාඩු දාගෙන හරි දුවනවා. ඒවට පැනලා දුවනවා. හැබැයි භාවනා කරන්න කිව්ව අනේ වෙලාවක් නැහැ කොහි කරන්නද? එතකොට අපිට තියෙන ඇත්තටම වෙලාවක් නැති එකද මේ? උවමනාවක් නැති එක තියෙන. උවමනාවක් නැහැ. වීරියක් නැහැ. ඒ නිසා පින්වතුනි උවමනාව ඇති වෙන්න නම් බුදුරජාණන් වහන්සේ පෙන්වුවා දුක්ඛූප නිසා සද්ධා කියලා. සසර දුක ගැන සංසාර බය ගැන අපාය බය සිහි කරන්න කියලා. අපාය බය සිහි කරන්න තමයි වීරිය උපදින්නේ. උවමනාව ඇති වෙනවා නිකම්ම ඊට පස්සේ. අපාය බය දකින්න ඕන. එහෙම අපාය බය දකින්න කෙනාට හිතෙනවා දැන් මම මැරිලා කොහේ යයිද? බැරි වෙලාවත් අපායකට වැටුනොත් කවුද මාව බේරගන්නේ?
අන්න හිතෙනවා. දැන් හිතන්න නිකන් ඔබ හොඳට වාඩි වෙලා බණ ටික අහගෙන ඉන්නකොට දැන් නිකන් හිතේ කිලිස් නෑ වගේ නේ, නිකන් කොහෙද වුව තියෙන්නේ කියලා හිතෙනවන්නේ. හැබැයි අපි මෙහෙම වාඩි වෙලා හිටියට නිරයගාමි ආශ්‍රව අපි තුල නැද්ද? තියෙනවා. සුවාන් වෙච්ච දවසට තමයි ඒවා ප්‍රහාණය වෙන්නේ. එතකන් මේ හිත ඇතුලේ ඕනම වෙලාවක මරණ මංචකයක මතුවෙලා ආසන්න අකුසලයක් හැටියට අපිව නිරේට ඇදගෙන යන ආශ්‍රව හිත ඇතුලේ තියෙනවා. මරණාසන්න මොහොතේ බලවත් වෙලා ආසන්න අකුසලයක් හැටියට තිරිසන් අපායක අපිව ඇදගෙන යන කෙලෙස් හිත ඇතුලේ තියෙනවා. ප්‍රේත අපායක අමනුෂ්‍ය ලෝකයකට ඇදගෙන යන කෙලෙසුත් හිත ඇතුලේ තියෙනවා. එතකොට සතර අපායගාමි ආශ්‍රව ඇතුවයි අපි මේ ජීවත් වෙන්නේ. දැන් බලන්න ඔය වගේම පින්කම් කර කර හිටපු කෙනෙක් නේ කෝසල මල්ලිකාව. හොඳට පින් කරා, දන් දුන්නා, පින් කරා. කෝසල මල්ලිකාව ගැන තියෙන්නේ කුසල රජුරු අසද්දුෂ්‍ය මහා දානයක් දුන්නා. ඒ දානේ පවා සැලසුම් කරේ මල්ලිකා දේවිය. රජුරු කුසල රජුරු බැරි වෙලාවත් බුදුරජාණන් වහන්සේ ගැන යම් වැරදි අවබෝධයක් ඇති වුණොත් මල්ලිකා දේවී ඉස්සරහට ඇවිල්ලා කියනවා, හා හා රජතුමා එහෙම හිතන්න එපා, බුදුරජාණන් වහන්සේ කාන්තිම අරහං සම්මා සම්බුද්ධයි කියලා ඒ දිශාවට හැරිලා වැඳගෙන බුදුගුණ කියන. එතකොට එහෙම සද්ධාවකින් හිටපු කෙනෙක් තමයි කෝසල මල්ලිකා. හැබැයි සුවාන්වත් වෙලා හිටියේ නැහැ. සද්ධාව තිබුණාට පින්කම් කරා, සද්ධාවෙන් හිටියා. තමන්ගේ අතින් වෙච්ච වැරැද්දක් ගැන පසුතැවි තැවි හිටියා. මැරෙනකොට හදිස්සියෙම අසනීපයක් හැදිලා මරණාසන්න වුණා. අර කරපු පිනට කුසලයට වඩා තමන්ගෙන් වෙච්ච වැරැද්දක් අකුසලයක් මරණ මංචකේ බලවත් වුණා. බලවත් වෙලා දින කීපයකට අපායෙ වැටුණා කියලා තියෙනවා. දවස් 7ක් අපායෙ ඉපදුණා. අච්චර පින්කම් කරපු කෙනා. ඒ සිදුවීමේදී දැන් ධර්මයේ තියෙනවා දවස් 7ක් අපායෙ යනවා. පින බලවත් වැඩි. ඒ නිසා දවස් 7න් චුත වෙලා දිව්‍ය ලෝකෙ ගියා. හැබැයි දවස් කීපයකට හරි අපායෙ ගියානේ. දැන් රජ්ජුරුව මොකද කරේ? කොසල් රජ්ජුරුව දේවියගේ කටයුතු ඔක්කොම මරුණාට පස්සේ ඉතින් ආදාහන කටයුතු එක දවසින්ම ඉවර කරා. අදටත් ඉන්දියාවේ එහෙමයි. මේ වගේ දවස් ගණන් කුණු කර කර තියාගන්නේ. එක දවසින්ම ඉවරයි. කටයුතු කරලා පහුවදා රජ්ජුරුව ඇඳ පැලඳගෙන සූදානම් වෙලා පිටත් වුණා. බුදුරජාණන් වහන්සේව හම්බෙලා මල්ලිකා දේවිය ඉපදිලා ඉන්න දිව්‍ය ලෝකෙ ගැන මං දැනගන්න ඕනේ කියලා පිටත් වුණා. බුදුරජාණන් වහන්සේ බැලුවා බුදු ඇසින්, රජ්ජුරුව ඉන්නේ නම් හොඳකට නෙමෙයි ඈත ඉඳා. ඉන්නේ මල්ලිකා දේවිය ඉපදිලා ඉන්න දිව්‍ය ලෝකෙ ගැන අහගන්න. බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨානයක් කරා දින 7ක් යනතෙක් රජ්ජුරුවන්ට මල්ලිකා දේවිය ඉපදිච්ච දිව්‍ය ලෝකෙ ගැන ඕකනම් අහන්න අමතක වේවා කියලා අදිෂ්ඨානයක් කරා. ඇයි? රජවරු කියන්නේ භයානකයි. කොසල් රජ්ජුරුව සුවාන් වෙලා හිටියෙත් නැහැ ඒ වෙනකොට. බැරි වෙලාවත් මල්ලිකා දේවිය අපාය ගියා කියවනම් ජීතවණීම කුඩු කරන්නත් බැරි නෑ. එහෙම තමයි රජවරු බලන්න ලංකාවේ රාජසිංහ රජ්ජුරුව කරපු විනාශය අහලා ඇතිනේ. නුවර යුගයේ හිටිය රාජසිංහ කියලා රජෙක්. තාත්තා මරලා රජකමට පත් වුණාට පස්සේ භික්ෂූන් වහන්සේලා කියා හිටිය රජතුමනි කරන්න දෙයක් නැහැ කිව්ව. බුද්ධ දේශනාවේ තියෙන්නේ ඔබ ආනන්තරි අකුසලයක් කරගත්ත කෙනෙක්. ඒකාන්තෙන් අපාය යනවා කියව. Hindu අය කිව්ව ඕක මොකද? ඕක අපි සමා කරලා දෙන්නම් කියව. පව සමා කරන්න පුළුවන් කියව. රජ්ජුරුව Hindu ආගම වැළඳගත්තා. හාමුදුරුවරුන්ගෙන් පලිගන්න හොය හොයා කපල කොටල මැරුව හාමුදුරුවරු. පන්සල් ගිනි තිබ්බා. වෙහෙර විහාර ගිනි තිබ්බා. පොත්පත්, පුස්කොළ පොත්, ධර්ම පොත් හොය හොයා එකතු කළ ගිනි තිබ්බා. අන්තිමට ගණින්නාංශේලගේ යුගයක් ඇති වුණ අහල ඇතිනේ. එතකොට ඒ තරම් මුළු සාසනික විනාශයක් කරේ කවුද? සද්ධාවක් නැති කුපිත වෙච්ච රජෙක්. එතකොට අන්න ඒ වගේ සද්ධාවක් නැති රජ කෙනෙක් කුපිත වුණහම මහ විශාල විනාශයක් කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරා රජ්ජුරුවන්ට දින 7ක් යනකම් මේක අමතක වෙන්න කියලා. ඉතින් අනේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ එක්ක විස්තර කතා බහ කරලා
ආගිය තුරතුරු කතා කරලා යනවා. ගිහින් මාලිගාවට අඩිය තියෙනකොට මතක් වෙනවා මල්ලිකා දේවී ගැන අහන්න බැරි වුණානේ කියලා. ආයි පහෝදාට එනවා. ජේතවනේට ඇතුල් වෙනකොටම අමතක වෙනවා. කතා බහ කරලා යනවා. මාලිගාවට ගියම් මතක් වෙනවා. අදත් අමතක වුණානේ මල්ලිකා දේවී ගැන අහගන්න. ඔහොම දවස් 6ක් 7ක්ම අමතක වුණා. 8 වෙනි දවසේ මතක තියාගෙන ඇවිල්ලා ඇහුවා. බුදුරජාන් වහන්සේ වදාර රජතුමනි දැන් දෙව්ලොව ඉපදිලා ඉන්නවා කිය මෙන්න මේ දිව්‍ය ලෝකේ තවතිසා දෙව්ලොව මේ විදිහේ විමානයක් ඇතුව දෙව්ලොව ඉන්නවා කියෝ. ඊට කලින් දා රාත්‍රී අපායෙන් චුත වෙලා දිව්‍ය විමානයක පහළ වුණා. හැබැයි රජුරුවන්ට ඒ ගැන නොකිව්වට අර දින 7 ගැන භික්ෂූන් වහන්සේලාට දේශනා කරමින් දහම් දෙසෝ බුදුරජාන් වහන්සේ. එතකොට අපිට පේනවා මේ පින් කර හොඳට පින් කරගත් අය. හැබැයි ධර්මාවබෝධයක් නැතුව ජීවත් වීමේ අනතුරේ එකයි සෝවාන්වත් වෙලා නැහැ කියන්නේ ඕනෙම මොහොතක අපායගාමි අකුසලයක් බලවත් වෙලා අපායකට ඇදෙන්න ඉඩ තියෙන. ඒවට කියන්නේ ආසන්න කර්ම කියලා. මරණාසන්න කෙනෙකුට බලපාන කර්ම ගැන ධර්මයේ තියෙනවා. ගරුක කර්ම, ආසන්න කර්ම, ආචින්න කර්ම, කටක්තා කර්ම කියලා. මේ අතර ආසන්න කර්මයක් හැටියට මතුවෙලා අපායකට ඇදෙන්න පුළුවන් අකුසලයක් බලවත් වුණු. අන්න ඒ නිසා පින්වතුනි අප්‍රමාදීව හැම වෙලාවෙම හිතන් මේ ජීවත් වෙන විදිහට මම මෙහෙම ඉඳලා මැරිලා අපායකට වැටුනොත් කවුද මාව බේරගන්නේ? දැන් නිකන් අවංකව හිතන්න පවුල්වල මිය පරලොව ගියායි ගැනනේ. එක්කිනා 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 ගැන හිතාගෙන හිතාගෙන යන. එහෙම විශ්වාසයක් නැහැ. අපේ පවුලේ අසවල් අසවල් අසවල්ලයි සුගතියමයි දිව්‍ය ලෝකමවලම ඇති කියලා අපිට විශ්වාසද? නැහැ, අපිට විශ්වාස නැහැ. අපිට තියෙන සැකයක්. කොහෙ ඇද්ද? පින් ගන්න පුළුවන් තැනක ඇතිද? ප්‍රීතාත්මිකවත් ඇද්ද? පින් ගනීද? සුවපත් වෙයිද? අපි දන්නේ ලොකු සැකයකින් ඉන්නේ. පවුලක කලාතුරකින් හරි අනේ අපේ පවුලේ මිය පරලෝ ගිය මෙන්න මේ අය නම් සුගතියේ මැති කියලා විශ්වාසයක් තියෙනවා නම් අනිවාර්යෙන් ඒ මනුස්සයා හොඳට සීල් රැකපු කෙනෙක්. හොඳට බණ භාවනා කරගෙන හිටපු කෙනෙක්. හොඳට දන් දීලා පින් කරගත්ත කෙනෙක්. එහෙම කෙනෙක් ගැන විතරයි සුගතියේ ගියා කියලා විශ්වාසයක් හරි ඇති වෙන්නේ. අන්න ඒ නිසා පින්වතුනි මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ ඔබේ මිය පරලොව ගිය ඥාතීන්ට අත්විච්ච අවාසනාවන්ත ඉරණම නම් අත් වෙන්න ඉඩ තියාගන්න එපා. ඒ නිසා වීරිය වඩන්න අප්‍රමාදී වෙන්න. ඊළඟ දේ තමයි දැන් හිතන්න ඔබේ මිය පරලොව ගිය ඥාතීන් ගැන හිතන්න. මීට අවුරුදු 10කට 15කට කලින් මේ රටේ ඒ මිය පරලොව ගිය ඔබේ ඥාතීන්ට මිය තරම් වාසනාවක් තිබෙත් නැහැ. මෙච්චර බණ ඇහුණද මේ මිනිස්සුන්ට මේ රටේ? නෑ. මම දන්නවා දැන් අපි සීයා ගත්තාම හරීම සද්ධාවන්ත කෙනෙක්. දන්න කාලේ ඉඳන් ඉතින් හරි සද්ධාවෙන් බුදුන් අදිනවනේ සීල් ගන්න යනවා. මැරෙන කම්ම දැනගෙන හිටියේ එකල බරණැස් නුවර බ්‍රහ්මදක්ත රජුරුවන්ගේ කතන්දර ටික විතරයි. දන්නේ නෑ බණක්. ඒව විතරයි අහලා තියෙන්නේ මිනිස්සු ඉස්සර. පිරිත් පොතයි ජාතක පොතයි විතරයි. පොත් නෑ මිනිස්සුන්ගේ අතේ ඉස්සර. දැන් මේ ළඟකදී තමයි ওই බුද්ධ ජයන්ති පරිවර්තනයේ නිසා ත්‍රිපිටක පොත් අටුවා ටීකා මේවා පරිවර්තනය වෙලා මිනිස්සු අතරට ඇවිල්ලා බණ පොත්ද කැසට්ද සීඩීද අද මිනිස්සු අතරේ ඕන තරම් බණ පොත් තියෙනවනේ. ඊළඟට මෙහෙම නාලිකා තිබ්බද බණ අහන්න? තිබ්බේ නෑනේ. ඉස්සර පොයේ දවසට රජේ ගුවන් විදුලියක බණක් ගියා ඉච්චරයිනේ. ඒකත් ඇහෙන්නේ. අද එහෙම නෙමෙයි හැමදාම දවස ගානෙම බණ යනවා. හැම FM නාලිකාවකම ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, බණ. බුද්ධිස් channel එකේ පැය 24ම බණ යනවා. එතකොට ඒ වගේ නිතර අද බණ ඇහෙන කාලය. ඔබේ මිය පරලොවගේ ඥාතීන්ට නැති අවස්ථාවක් පිනක් අද ඔබට ආයෙමත් මේ රටේ මතුවෙන කාලය. ඒ නිසා මේ ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න දක්ෂ වෙන්න. මේ තරම් දුර්ලභ බුද්ධ ශාසනයකුත් මුණ ගැහිලා දුර්ලභ මනුස්ස ජීවිතයකුත් ලැබිලා ඒ ධර්මයත් අහන්න ලැබිලා සුදුසු ප්‍රදේශයක ඉපදිලා පතිරූප දේශ වාසෝච සුදුසු ප්‍රදේශයක් ලැබුණ ධර්මයේ කතා කරන බණ ඇහෙන
පින්කම් කරන්න පුළුවන් ධර්මයේ දියුණු කරන්න පුළුවන් පලාතක ප්‍රදේශයක ඉපදුණා. නිකන් හිතන අප්‍රිකානු රටක වගේ ඉපදුණා නන්නේ. මැද පෙරදිග රටක ඉපදුණා නා. එතකොට තමන්ට පෙර පිනක් තිබ්බා. පුබ්බේච කත පුඤ්ඤතා. පෙර කරපු පින් තිබ්බා. ඒවැ විපාක නිසා දැන් මනුස්ස ජීවිතයයි බුද්ධ ශාසනයයි එකට එකතු වෙලා තියෙනවා. මේ වෙලාවේ තමා තුල ඇති කරගන්න ඕනේ අප්‍රමාදී භාවය. ඒකනේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ පුරා හැම තැනම පෙන්වන්නේ අප්‍රමාදීන සම්පාදේත. අප්‍රමාදී වෙන්න. අප්‍රමාදීව කුසල් වඩන්න. එහෙම අප්‍රමාදී වුණේ නැත්නම් අපි මැරෙනවා කියලා හිතුවේ නැත්නම් දැන් සමහරුයි මැරෙන්න වැටෙනකන් ඉන්නවනේ ධර්මයේ දියුණු කරන්න. අන්තසරණයි. අනේ මං එක අම්ම කෙනෙක් බලන්න ගියා. පව් ඉතින් මාව දැක්ක වෙලී ඉඳන් අනේ වැඳගෙන අනේ හාමුදුරනේ මට මැරෙන්න බෑ කියෝ මන්නම් මැරෙන්නේ නෑ කියෝ හාමුදුරෝ කොහොම හරි මාව බේර ගන්න ඕනේ කියෝ මට නම් මැරෙන්න බෑ කියෝ දැන් පුළුවන්ද මට බේරන්න බෑ ඉතින් මං කිව්වා අම්මේ අම්මත් මැරෙනවා මාත් මැරෙනවා මේ වෛද්‍යවරුත් මැරෙනවා මිසීලත් මැරෙනවා රජවරුත් හිටියා සිටුවරුත් හිටියා සක්විති රජවරුත් ඉඳලා තියෙනවා අද පොළව හාරලවත් හොයන්න තියනවාද? ඉතින් මම බණ ටිකක් කියවනේ ටිකක් බණ කියාගෙන යනකොට වැඳගත්තා ඉතින්. වැඳගෙන බලාගෙන හිටියා ඉතින් මං හිතුවා මේ අනේ අවුරුදු 82ක 83 කම්ම කෙනෙක්. ඉතින් මං හිතුවා දැන් ඉතින් මේ කියන ඒවා ඔළුවට ගන්නව ඇති ටිකක් තේරෙනව ඇති කියලා මං හිතුවා. ඉතින් මම විනාඩි 15ක් 20ක් ඉතින් මරණය ගැන බණ ටිකක් කියලා මං ඉතින් ඇහුවා දැන් ඉතින් උපාස කම්මට තේරෙනව නේද ජීවිතේ හැටි කියලා. ඒ වුණාට හාමුදුරනේ මන්නම් මැරෙන්නේ නැහැ කියෝ. උන්න වැඩි. එතකොට පුළුවන් ද බේරන්න? ඈ? මොනවා කරන්නද? පිරිත් නූලක් බැඳලා මං ආවා ඉන්න වෙන මොනවා කරන්නදනේ? මමත් එතනින් බේරිලා යාගන්න එපා. උන්න වැඩි. එතකොට බලන්න මේ මැරෙන්න වැටෙන කම්ම අපි මැරෙනවා කියලා හිතුවේ නැති වුණහම වෙන්නේ අන්තසරණයි. ඒ නිසා මරණ සතිය කියන්නේ වීරිය ඇති කරගන්න උපකාර වෙන භාවනාව. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මහණෙනි මරණය ගැන සිහි කිරීම. මරණ සතිය කියන්නේ අප්‍රමාදී භාවයේ පිණිස උපකාර වෙන මරණ සති භාවනාව තරම් භාවනාවක් බුදු ඇසින්වත් බුදුරජාණන් වහන්සේ දකින්නේ නැහැ කියන. අන්න ඒ නිසා මරණය ගැන හැම වෙලෙම හිතන්න. දැන් මම මැරුණොත් කොහේ යයිද? හැම වෙලෙම තමන් තමන්ගෙන් අහන්න. නතම් මාතා පිතා කෛරා අම්මා තාත්තට ඇවිල්ලා බේරන්න බෑ කියන. අපාය යන කෙනෙක්ව පැනලා බේර ගන්න බෑ. අඤ්ඤේ වාපිත ඥාතක. අඤ්ඤ වූ නෑදෑයන්ට ඥාතියන්ට බේරන්නත් බෑ. ආ මේ අපේ කින අයාට එහෙම වෙන්න දෙන්න බෑ කියලා නෑදෑයන්ට බේරන්න පුළුවන්. එහෙම කරගන්නත් බෑ. සම්මා පණීහිතං චිත්තං. තමන් උස්සාහෙන් වීරියෙන් ධර්මයේ දියුණු කරොත් සියසෝනම් තතෝ කරෝ. ධර්මයෙන් තමයි ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්න තියෙන්නේ. අන්න ඒ නිසා හැම දිනාම දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න. අපි කාගේ ජීවිත දවසින් දවස මොහොතින් මොහොත ෂණින් ෂණේ මරණී කරා ලඟ වෙනවා. කවදා කොතන කොයි මොහොතේ හුස්ම ටිකේ ආයිද කියලා අපි කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ අන්තිම බුද්ධ වචනේ හැම වෙලෙම හිතන්න. මොකද අන්තිම බුද්ධ වචනේ? හන්ද දානි බික්කවේ ආමන්ත්‍යාමි මහණෙනි අවසාන වතාවටත් නොබලා අමතනවා කියලා. වය ධම්මා සංඛාරා මේ ලෝකේ සියලු සංස්කාරයන් අනිත්‍යයි. මේ හැමදේම වෙනස් වෙලා යන ස්වභාවයෙන් යුක්තයි. අප්‍රමාදීන සම්පාදේත. ඒ නිසා අප්‍රමාදීව කුසල් වඩන්න කියලා තමයි පිරිනිවන් පෑවේ. කන්න එහෙමනම් මමත් මේ ලැබිච්ච දුර්ලභ මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර අප්‍රමාදීව සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න කෙනෙක් බවට පත් වෙනවා කියන උතුම් අදිෂ්ඨානය ඇති කරගන්න. එහෙමනම් අද මේ ධර්ම කරුණු ශ්‍රවණී